දැන් මට වාහනයක් දුන්නා මම දැනගන්න බෑ මම යන්නේ මොකේද කියලා. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. හැබැයි රෝසි සේනානායක මහත්මිය දැනන් ඉඳලා නැහැ මම යන්නේ මොන වර්ගයේ වාහනයකද කියලා. මට දුන්නු පෝෂේ වාහනේ පුස්කාලා ඇතුලේ තෙමෙනවා. ඩිකිය අරින්න බෑ. වීදුරුව තියෙන මේ අපෝසිං නේ සන්රූප් එකද කොයිද? වේයෝ කාලා කියලා කිව්වා. ඉතින් ඉරපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක ලෙස කටයුතු කරන සමයේ තමාට ලබා දුන් මේ පෝෂක කිසිසේත්ම තමන්ගේ ඉල්ලීමක් ලැබුණු වාහනයක් නෙවෙයි කියලා ඇය ඊයේ දවසේ සඳහන් කර සිටියා. අපි මේ මාධ්‍ය හමුවේදී එතුමිය කර ප්‍රකාශයට ගිහිල්ලෙමු. මට ඉල වශයෙන් වාහනයක් ලබා දුන්නේ වාහනේ පෝෂ් වර්ගයේ වාහනයක් නම් නෙමෙයි. වාහනය KI 3159 කියන ජීප් රථයක්. ওই ජීප් රථයේ ටික කාලයක් පදිනකොට ඒක කැඩුනා මේ කාපව් ජනාධිපති කාර්යාලයට බාර දුන්නාම ඒ වෙනුවට මට තව වාහනයක් දුන්නා. මේ වාගේ මේ ඒ 2023 අවුරුදු පුරාටම දීප හැම වාහනයක්ම කැඩිලා වාහන 8ක් මාරු වුණා. මුකුත් දී ගන්න බැරුව වාහනයක් තිබෙන්නේ නැම ගැන්තිම වාහන කැඩුනම. සාවස්ත්‍රියේ පුස්කකා තිබිච්ච ওই පෝෂ් රථයේ ගෙනල්ලා මට බාර දුන්නා. මගේ එන හිටියා. මම ජනාධිපති කාර්යාලයේ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යක්ෂතුමාට කතා කළා. එතුමාට කිව්වා මේ වාහනේ නම් මට එපා මේක ගන්න මේක මට වෙන එකක් දෙන්න කියලා. මැඩම් එකක් ඔයලා දෙනකම් ඕක තියාගන්න කිව්වා. එක දවසක් ඕක පදිනකොට කඩා වැටුණා මම පාරේ. ඊට පස්සේ ඕක නැවත වාරයක් ජනාධිපති කාර්යාලේ බාරගත්තා. පෝෂ් රත්යේ ඇත්තටම කියනවනම් දොරවල් අරින්න බැරි. ඩිකිය දොර කවදක්වත් අරින්න බැරි. සන්රූෆ් එකක් තිබ්බා ඒක වේයෝ කාපු වහිනකොට වතුර ගලන මෙන්ටෙන් නොකරපු වාහනයක්. එහෙම්ම මේගොල්ලන් බාරගත්තා. ඒ අවස්ථාවේ ඊට පස්සේ මම වාහනයක් ගත්තෙත් නැහැ. මම කනගාටු වෙනවා. මේකේ අද තියෙනවත්කම් මේ ඒ වගේ වාහනයක් ගත්තොත් තියෙන ගණන්වත් කියලා. ඒත් මම සැප වින්දේ නැහැ. මම මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවීමකින් වැඩ කරන්න ආපු කාන්තාව. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.